රසම රස කෑමක් හදන්න නෙමෙයි අද අපි ලෑස්ති වෙන්නේ රසම රස කෑමක රස බලන්න. ඔද තියනා කෑමක් හදන්න තු කොහොමද අපි කෑමක රස විඳින්නේ? එහෙනම් අපි ඒ ගැන අනෝමාන්ට ගෙම්ම අහමු. අයිබෝවන්. අයිබෝවන්. නිහාව. නිහාව. ඉතින් අනෝමාන්ට අද මොකද්ද විශේෂත්වය? අද විශේෂත්වය අපි අද චීන කෑම රස බලන්න තමයි යන්නේ. ආ සාමාන්‍යයෙන් අපි චීන කෑම රස බලන්න රෙස්ටුරන්ට් එකකට යනවනේ. නමුත් මේ දවස්වල අපිට මේ තියෙන කොවිඩ් ඇතුළත් එක්ක අපිට යන්න බැහැ. ඒක හින්දා අපි චීන කෑම ගෙදරට ගෙනල්ලා රස බලන්න තමයි හදන්නේ. අද තියෙන විශේෂත්වය තමයි අපි ඔයගලන්ට කියලා දෙනවා චීනේ තියෙන රස කෑම කීපයක්ම. මොකද ලංකාවේ අපි සාමාන්‍යයෙන් චීන කෑම කන රෙස්ටුරන්ට් එකකට ගියාම එකම ජාතියේ කෑම තමයි ඕඩර් කරන්නේ. ඒ වුණාට ඔයගලන් දන්නේ නැති රස කෑම ගොඩාක් තියෙනවා. දැන් ගොඩාක් වෙලාවට ලංකාවේ අය චීනෙට ගියාම කියන දෙයක් තමයි දුව කන්න දේවල් අඩුයි කියලා. විශේෂයෙන් වෙජිටේරියන්ස්ලා මස් මාළු කන්නේ නැති අයට කන්නම දෙයක් නැහැ කියලා කියනවා. ඒ හින්දාම ගොඩක් රස කෑම මම අද ඕඩර් කරා. ඕගලන්ට පෙන්වන්න මොකද ඇත්තටම අපි හිතන්නේ නැති විදිහේ චීන කෑම තියෙනවා. දැන් ගොඩාක් වෙලාවට අපි කන්න පුරුදු වෙලා තියෙන කංකෝ, චිකන්, ෆ්‍රයිඩ් රයිස් වගේ ඒවා. නමුත් මේ චීන කෑම රස එළවලුනේ, ද රස එළවලු වගේම රස බලන්න ඕන ස්ටීම් රයිස් එක. ෆ්‍රයිඩ් රයිස් එක නෙමෙයි. චීනය කියන්නේ විශාල රටක්. එතකොට චීනයේ විවිධ පළාත්වල කෑම බීම වෙනස්. අපි දන්නවා චීනය ගැන කතා කරද්දී අපි සාමාන්‍ය දන්නේ චීන කෑම ටික පැණි රසයි කියලා. එහෙමනේ දනෝමන්ට. ඒ මම හිතන්නේ පැණි රස ලංකාවේ කෑම කියලා. ඔව්. හැබැයි චීනයේ තියෙනවා මෙන්න මේ විදිහට නන් තියන්, පේ සියන්, තොම්ලා, සීසුවන්. ඒ කියලා කියන්නේ අන්ටි නන් සියන්, නන් කියලා කියන්නේ දකුණු පළාත. දකුණු පළාත කට්ටිය කන කෑම එයාලගේ රසය තමයි තියන්. තියන් කියනවා පැණි රසට. එතකොට දකුණු පැත්තේ කට්ටිය කනවා පැණි රස. ඊළඟට පේ සියන්, පේ කියලා කියන්නේ උතුරු පළාත. උතුරේ කට්ටිය කන්නේ සියන්. සියන් කියන්නේ ටිකක් ලුණු රසයි. ලුණු රසයට හුරු කෑම තමයි උතුරේ කට්ටිය කන්නේ. ඊළඟට තියෙනවා තොම්ලා. තොම් කියලා කියන්නේ නැගෙනහිර පැත්ත. නැගෙනහිර පැත්ත කට්ටිය කනවා ලා. අන්න අපිට සමාන රසයක්. ලා කියලා කියන්නේ ටිකක් කටට සැර ස්පයිසි කෑම. ඊළඟට සී සුවන්. සී සුවන්. සී කියලා කියන්නේ බටහිර පැත්ත. බටහිර පැත්ත කට්ටිය කන්නේ සුවන්. සුවන් කියනවා ඇඹුල් රස. ඉතින් මේ වගේ රසයන් ගොඩාක් තියෙනවා මේ චීන කෑමවල. ඇත්තටම අපි හිතන්නේ සැරට කනවා කියලා. නේද? මේ සැරට කනකොට ඒක ළඟ තියෙනව නේද විශේෂ නිකන් ගම්මිරිස් වගේ පෙපර් කෝන් එකක් තියෙන ගොඩක් සැර එකක්. ඔව්. ඉතින් අපිට පුළුවන් ගොඩාක් රස තියෙනවා. එහෙනම් අපි බලමුකෝ ඒ රසවල කීපයක්ම අපිට රස විඳින්න අද පුළුවන්. මං අද කෑම ඕඩර් කරද්දී විශේෂ දේවල් තමයි තෝරගත්තේ. ඕගලන් සාමාන්‍ය කන්නේ නැති වම්බුටු වගේ ඒවා. දැන් කවදාවත් අපි චයිනීස් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා වම්බුටු ඕඩර් කරන්නේ නැහැ. දැන් ඒකේ විශේෂත්වය තමයි සමහරක් රෙස්ටුරන්ට්ස් වල විතරයි මේ වගේ දේවල් තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් කියවනකෝ තියෙනවානේ චීනෙට වැඩිය චීන අවන්හල් ලංකාවේ තියෙනවා කියලා. ඒතර ගොඩාක් චීන රෙස්ටුරන්ට්ස් ලංකාවේ තිබුණාට ඒ ඔතෙන්ටික් කෑම නියම ඔරිජිනල් චීන කෑම ඒ හැම රෙස්ටුරන්ට් එකකම නැහැ. ඒත් ඒවා තියෙන්නේ විශේෂ ගොඩාක් වෙලාවට ඒ රෙස්ටුරන්ට්ස් වල ඉන්නේ චයිනීස් ෂෙෆ්ලා. එතකොට අර චීනේ කෑම එක්ස්පීරියන්ස් එකම ඒ අත්දැකීමම අපිට මෙහිදී ගන්න පුළුවන්. එතකොට ඒ තියෙන විශේෂ කෑම තමයි ওই වම්බුටු, බණ්ඩක්කා, ඊට පස්සේ අල ජාති, ඊළඟට නිලුම් අල, අපි හිතන්නේ නැති දේවල්. ඒ වගේ රස ඉලූලු තියෙනවා එහි ගන්න. දැන් ඕගලන්ට දැන් පොඩි ටිප් එකක් මම කියනවා. දැන් චයිනීස් රෙස්ටුරන්ට්ස් වලට ගියාම විශේෂයෙන්ම චීන ෂෙෆ් කෙනෙක් ඉන්න රෙස්ටුරන්ට් එකකට ගියාම මෙනු එක ගත්තම ඕගලන් බලන්න අපි ගියාම අපිට දෙන්නේ ওই ශ්‍රී ලංකන්ස්ලා කන්න කැමති ඒ කෑම ලිස්ට් එක තියෙන මෙනු එක තමයි අපිට දෙන්නේ. එතකොට ඕගලන් අහන්න චයිනීස්ලා
දෙන මෙනු එකක් තව තියෙනවාද කියලා. ඒගොල්ලන්ගේ සමහරක් රෙස්ටුරන්ට් වල තව මෙනු එකක් තියෙනවා. ඒක දෙන්නේ ඒ චීන ජාතිකයෝ ආවම තමයි. මොකද ඒව ලංකාවේ අයට පුරුදු නැහැ. ඒ එක්ක චීන ගිහිපු හරි එහෙම නැත්නම් මෙහි ජීවත් වෙන චීන ජාතිකයන් තමයි ඒව ඕඩර් කරන්නේ. අන්න මේ මෙනු එකේ ගොඩාක් රස කෑම තියෙනවා. මේ වගේ වම්බුටු ඩිෂස්, ඒ වගේ ගොඩාක් රස කෑම ඒ වගේ මෙනු එකකින් තෝරගන්න පුළුවන්. දැන් හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ අපි චීන කෑම කන්න රෙස්ටුරන්ට් එකට ගියාම මං කලිනුත් මේක කිව්වා. ගියාම අපි එකම ජාතියේ දේවල් තමයි ඕඩර් කරන්නේ. අපි කරන එක වැරද්දක් තමයි අපි ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරනවා. දැන් මේ ෆ්‍රයිඩ් රයිස් එක මේ රස එළවලු ජාති කීපයක් ගත්තොතින් එක ගැලපෙන්නේ නැහැ. ඒ රස අභිභවා යනවා අර බත් එක. බත් එක හැමතිස්සෙම ස්ටීම් රයිස් නිකන් සාමාන්‍ය සුදු බතක් වෙන්න ඕනේ. ඒ බත් එකත් එක්ක ඒක කෑමම නේදදුව ගොඩක් රස. එතකොට ඒ වම්බුටු එකේ අමුතු රසක් තියෙනවා. බණ්ඩක් එකේ වෙනම එකක් තියෙනවා. මෙලුම් අලේකේ වෙනම රසක් තියෙනවා. ඒ රස එකතු වෙන්නේ ගොඩාක් වෙලාවට අර සුදු බත් එක කනකොට තමයි. දැන් ඕකලන්ට කනකොට දැනගන්න පුළුවන් අපි වගේ බත් ගොඩාක් කන්නේ නැහැ චීන ජාතිකයෝ. ඒකලන් කන්නේ බත් චූටි කෝප් එකට බත් ටිකයි. එළවලු ගොඩාක් තියෙනවා නේද? දැන් චීන ගියාම අපි චීන සංචාරය කරපු වෙලාවේ අපි එක අවන් හලකට අපිව දවල් කෑමට එක්කන් ගියාම කෑම මේසි පුරාම තිබුණ ගොඩාක් එක එක ජාතිය කෑම. දැන් අපි ඔක්කොම බලනකොට පුංචි කෝප් එක තමයි බත් තියෙන්නේ. දැන් අපිත් එක්ක ගිහිපු යාළුවන්ට හරිම ලොකු ප්‍රශ්නයක් දැන් මේ මොකද මෙච්චර බත් පොඩ්ඩක් තියෙන්නේ කියලා. ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා කෑම කන්න පටන් ගන්න ඉස්සෙල්ලා අපි කරේ ඒ යාළුව අඬ ගහලා කිව්වා අපිට තව බත් ගේන්න කියලා. මොකද අපිට බත් කෝප්පෙ දැක්කම හරිම පුදුමයි මෙච්චර බත් පොඩ්ඩක් කාලේ ඉන්න පුළුවන් කියලා. නමුත් එක එක කොළ ජාති, චිකන්, මාළු, ඉස්සෝ තව ගොඩාක් එළවලු මේසේ පුරාම තිබුණා. ඉතින් දැන් අපි ග්‍රීන් ටී බිබී ඕක දැන් කන්න පටන් ගත්තට පස්සේ ඇත්තටම අර වැඩිපුර ගෙනාපු බත් අපිට කන්න බැරි වුණා. ඒගොල්ලන් ඒක චොප්ස්ටික් එකකින් පොඩි පොඩි කෑලි කකා බත් පොඩ්ඩයි ගන්නේ. අපි වගේ හොදි දාලා මෙහෙම අඩා ගන්නෑ. කටේදී තමයි ඒකලන් ඒක මික්ස් කරගන්නේ. සුදු බත් චුට්ටක් ගන්නවා, චොප්ස්ටික් එකකින් තව මොනහරි ගන්නවා, එහෙම තමයි කන්නේ. ඉතින් ඒක ඇත්තටම හරිම කෑම සංස්කෘතියක් කියන්නේ දුම ඒක තමයි. ඒකලන්ගේ කෑම හරි විශේෂයි. එක කෑම එකක් අනිත් එකට වෙනස්. ඉතින් ඒක හින්දා හැමතිස්සෙම ඔකලන් ආසනම් චීන නියම චීන කෑම රස විඳින්න මං හිතන්නේ මේව ගැන දැනගත්තොත් හොඳයි. අද අපිට ඕමනා වුණේ ලාංකික ජනතාවට චීන කෑම කන්න ආස ලංකාවේ අයට කොහොමද රස චීන කෑම වේලක් තෝරගන්නේ කියන අත්දැකීම දෙන්න තමයි අද අපිට ඕන වෙලා තියෙන්නේ නේද? ආන්ටි අද අපි මොනවද ඕඩර් කරන්නේ? රස කෑම ටිකක් ඕඩර් කරන්න යන්නේ. බලමු. අද මේ රස කෑම ටිකක් ලියාගත්ත මේ මේව හොඳයි නේද? අපි මේ ටික ඕඩර් කරමු. හරි. හලෝ. මට මේ ටේක් අවේ ඕඩර් එකක් තියෙනවා. මට ඕඩර් කරන්න ඕනේ මාපෝ බීන් කර්ඩ් විත් චිලි සෝස්. ඕ ස්මෝල් පෝෂන් එකක්. ඊට පස්සේ ඔක්‍රා විත් ස්පෙෂල් සෝය සෝස්. ඒකෙත් ස්මෝල්. ඕ පොටේටෝ විත් කැප්සිකම්. ෆ්‍රයිඩ් බ්‍රින්ජෝල් ඉන් සෝය සෝස්. පැක් චෝයි විත් බ්ලැක් මෂ්රෝම්. ෆ්‍රයිඩ් චිකන් විත් ඩ්‍රයි චිලි සිචුවාන් ස්ටයිල්. ඕ හරි, තැන්කයු. ඕඩර් කරපු කෑම එක එනකන් අද දවසේ ප්‍රශ්නය අහන්න. චීනයේ විවිධ පළාත්වල චීන ජනතාවගේ කෑමවල රසයන් වෙනස්. ඉතින් දකුණු ප්‍රදේශයේ ජනතාවගේ කෑමවල රසය මොකක්ද කියලා ඔයාගේ නමයි නිවැරදි පිළිතුරයි පහලින් අපිට කමෙන්ට් කරන්න. ඒත් එක්කම නිවැරදි පිළිතුර සමග ඔයාගේ නම සිනතුරු ෆෑන් ක්ලබ් එකට වට්ස්ඇප් කරන්නත් අමතක කරන්න එපා. ඔයා ජයග්‍රහකයෙක් වුණොත් ඔයාට සදීපා බුක් ෂොප් එකෙන් තෑගි වෝච එකක් දිනා ගන්න පුළුවන්. Thank you.
相互細心相互細心哈度四川麻婆豆腐四川麻婆豆腐豆腐幽门茄子幽门茄子巴度黄瓜沙拉黄瓜沙拉 cucumber salad 四川辣子鸡丁四川辣子鸡丁 chicken 青椒土豆子青椒土豆子阿乐双尾手指菜双尾手指菜 bandaka 米饭米饭 but 酸辣汤酸辣汤 soup มีที่เนี่ยพี่ออเดอร์ครับแกมะแต่งี้ทำมาตรงว่ามีคิวคัมเบอร์สลัดเด็กอภิเกดระเฮดัวอีทพัสสตีมไรซ์เอกอภิเกดระเฮดัวอีลังต์มีฮอตแอนด์ซาวส์ซุปตะกัดอภิเกดระเฮดัวแต่งี้ตุกตะแกมะมีสิปูรามที่เนี่ยวันนี้มีแกมะแต่งอภิแต่มีว่าเกี่ยแอตตีนดิชเชกกันนู่นนู่นตับีทามารุยนี่กันแต่งี้คินดาทำไมอภิคิวเวชไนนีสจีนีรีสตอรันต์สลันนี่ดิดัวมีมาวีดูรูทาวาทเทิร์นเทเบิลเล็กกว่าเกี่ยที่เนาะเอกูดทำไมแก่มาที่เนี่ยเอทเทิร์นเทเบิลเล็กมีฮาเป็ดที่ทำไมมีปิงาไนมีช็อปสติกกว่าเกี่ยว่าที่เนี่ยมีหลังจากอ่ะพี่กรีนทีบุนก็ปุ่นก็ไปมาแก่มาอกก็มาที่เนี่ยนะวีดูรูทเทิร์นเทเบิลเล็กแต่งอะไรแต่ที่เนี่ยบันดาเกะก็วันนัดกันเนี่ยมาหรี่อามาหรี่เนี่ยที่เอกหินดาทำไมอะไรกลาสเทิร์นเทเบิลเล็กที่เนี่ยทุกท่านเอวีดูรูมีว่าการเขียนว่ามาเปล่างก็ถ้าพี่ถ้าอาศัยได้ที่เนาะถ้าก็ถ้าพี่ถ้าเขียนการนับรองแต่งี้เทิร์นเทเบิลเล็กมีฮาเป็ดที่ทำไมมีไรซ์บอลเล็กมีช็อปสติกส์อีหลังก็ถ้ากรีนทีบอนะปุ่นกับเป็กเอ๊ะมันที่เนี่ยเอ๊ะที่เนี่ยมีไอ้นั่นเองอีโลลูที่ก็คุ้มที่เนี่ยมีวัตเต้แต่ก็ถ้ามีแค่แม่มีสิวัตเต้ถ้าอินดังขานก็ถ้าเออโอ้เนี่ยเป็ดก็อินน่าถ้ามีมาคาร์คาวล่ะคาร์คาวล่ะการนับรองเอ๊ะมันนี่ที่เนี่ยdeng kema kanne giyama issara welam den soup ekak tiyena apita api samanyen purudela tiyena soup ekane issalam ganni nam chine di hema neme neida oh chine issalama kanne cold dish ekak eken den api metena na metena cucumber salad ekak tiyena salad ekak thamai kanne ne salad ekak kala ilangata thamai api soup ekak ඊට පස්සේ දැන් ඔය චීන රෙස්ටෝරන්ට් එකකට ගියාම මේ වගේ කෝල්ඩ් ඩිෂ් එකක් ඕඩර් කරොත් ඉස්සලාම එන්නේ ඒක. හැබැයි තේ නම් එනව නේද? තේ ඉස්සර වෙලාම එනවා. එතකොට ග්‍රීන් ටී බිබී තමයි අපි ඉන්නේ. එතකොට කෝල්ඩ් ඩිෂ් එක එනවා. ඒක කනවා. ඊළඟට එළවලු දෙක තුනක් අපි ඕඩර් කරපු මාස් එළවලු මොනාද දෙක තුනක් ආවට පස්සේ තමයි බත් එන්නේ. දැන් ලංකාවේ නම් ඉස්සලාම ගෙනල්ලා බත් එක නී තියන්නේ. ලොකු බත් එකක් එනවා. ඊට පස්සේ එළවලු බත් ගොඩාක් එක්ක එළවලු චුට්ටයි නේ ගන්න. ඒක අනිත් පැත්ත තමයි තියෙන්නේ. මේ වගේ බත් පොඩි කෝප්පයක් එක්ක. ඊට පස්සේ මේ එළවලු තමයි එළවලු මාළු මස් තමයි ගොඩාක් තියෙන්නේ. ආන්ටි එහෙනම් අපි තේක බොමු. ඔව් දැන් ආන්ටි චීන කෑම ගත්තාම චීන කෑම හරි තෙල් සහිතයි. හන් යෝනි කියලා කියනවා. එතකොට චීන ජාතිකය මුලින්ම ග්‍රීන් ටී එක බොනවා. ඒකෙන් අර ඒ කටිය බලාපොරොත්තු වෙනවා. මේකේ තියෙන තෙල් ඒ දේවල් බැහැර වෙන්න. අපි නම් තේ බොමුනේ තේ ටිකක් දාගෙන අපි කන්න පටන් ගමු. හරි. එනං ආන්ටි අපි කමු නේද? අපි කමු. දැන් ඔයගොල්ලෝ මෙතන විශේෂත්වයක් දකින්නවා මේ හැම දේශයක් ළඟම හැඳි තියෙනවා. දැන් සාමාන්‍යයෙන් චීනෙදී එහෙම තියන්නේ නැහැ. අද අපි විශේෂයෙන් තියලා තියෙන්නේ මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අපිට හැමෝගෙම චොප්ස්ටික් දාන්න බැරි නිසා සාමාන්‍යයෙන් යාලා කරන්නේ මේ වගේ මෙහෙම අරගෙන මේ වගේ මෙහෙම කනවා. දැන් ඊළඟට අපිට බණ්ඩක් ඕනේ නම් ඒක ගන්නවා. අල ඕනේ නම් ඒක ටර්න් කරලා ඒකෙන් ගන්නවා. නමුත් අපිට දැන් මේව කාලා අපිට දාන්න බැරි හින්දා තමයි මේ හැඳි තියලා තියෙන්නේ. ඒක නිසා අපි හැඳින් ටිකක් මෙතෙන්ට දාගෙන අපි කමු නේද කෝල් ඩිෂ් එක. දැන් මේ පිපිඤ්ඤ එක ඔයගලන්න හදන්න ගන්නවා. ඔව් අපි කලින් කියලා දුන්නා. දැන් දැන් අපිට නේ මේ වගේ හැඳි තියලා පුරුදු එහෙ හැඳි තියන්නේ නැහැ.
ඔක්ලම් මතක තියාගන්න දැන් අපි කනකොට මේ කෑම ගෑවුනාට පස්සේ මෙහෙම තියන්නේ නැහැ මෙන්න මේ වගේ එකක් හරි ඔගලන් චීන රෙස්ටුරන්ට්ස් වලට ගියාම තියෙන මෙන්න මේ වගේ මේක තියෙන්නේ මේ චොප්ස්ටික් දෙක තියන්නේ එහෙම නැත්නම් මේක විශේෂ එකක් මේකේ සුබ් බොන හැන්දක් තියෙන තැනක් තියෙන චොප්ස්ටික්ස් තියෙන තැනක් තියෙන ඒක නිසා ඒකත් ඉගෙන ගන්න අපි ඊට පස්සේ ඔන්න දැන් අපි කන්න තමයි යන්නේ දැන් මේවා මේ පොඩි පොඩි කෑලි වලට කඩලා තියෙන්නේ චොප්ස්ටික් එකකින් ගන්න පුළුවන් නිසා අපි කනකොට ඔගලන් දන්නවා මේකේ රස කොහොමද කියලා ගොඩාක් රස සැලඩ් එකක් අපි කිව්වා නේද චීන චීනයේ ඉන්න සමහරක් නෝනලා කෙට්ටු වෙන්න නැත්නම් මේක විතරයි කන්නේ කියලා දැන් ළමයි කන්නේ කියලා ඉතින් ගොඩාක් රස අපි ගොංගවා ශාලා ගොංගවා ශාලා මේකට ගොල් ලුණු රසයි වගේ ලුණු රසත් තමයි ඇම්බල් ඇම්බල් සීනි එච්චරයි අපි දාලා තියෙන්නේ මේකද හරි ඊළඟට අපි ගන්න යන්නේ හොට් ඇන් සවර් සුප් එක. එහෙම නේද ආන්ටි? මේකට චීන භාෂාවෙන් කියන්නේ සුවන් ලා තං සුවන් ලා තං. මේකේ අඩංගු වෙනවා ස්පයිසි සහ සවර්. ඔව්. එහෙම නේද? ඔව් මේකේ තියෙන විනාගිරි ඊට පස්සේ සැරට ගොඩක් මිරිස් ගොඩක් දාලා තියෙන ඊට පස්සේ සීෆුඩ් හතු ඒ වගේ තමයි තියෙන්නේ හොට් ඇන් සවර් සුප්. එහෙනම් අපි ඒක ගමුනේ ඊට පස්සේ තමයි අපි කන්න යන්නේ. ඔව්. ඒක සරයි ඒක පැණි රසයි ඒක ඔක්කොම රසයි අඹු රසයි උඩක් ලංකාවේ අය මම හිතන්නේ ආස වෙන විදිහ සුප් එකක් කියලානේ දැන් මේ හොට් ඇන් සවර් සුප් එකම ඔයාලන්ට වෙජිටේරියන් වර්ෂන් එක ගන්නත් පුළුවන් සීෆුඩ් තියෙනවා එහෙම නැත්නම් වෙජිටේරියන් විදිහට ගන්නත් පුළුවන් සීෆුඩ් නැතුව ඒකත් මේ රසමයි හැබැයි අර සීෆුඩ් නැතුව තමයි තියෙන්නේ චීන ජාතිකයෝ එයාලගේ චීන සංස්කෘතිය තියෙන විශේෂම දෙයක් තමයි කනගමන් ගොඩක් දේවල් කතා කරනවා ගොඩක් කෑම පුළුවන් කෑම ගොඩක් තියෙනවනේ ඔව් විශේෂයෙන්ම දැන් වැදගත් දේවල් සාමාන්‍යයෙන් බිස්නස් එකක් ගැන කතා කරද්දි ඒ කටි එකතු වෙලා කද්දි තමයි මේ දේ කතා කරන්නේ. මොබේ විවාහයක්ද? ෆැමිලි දේවල් ගැන. ෆැමිලි දේවල්. කොහොමද අනේ එක? මම මේ කලේක රසයි. මේක ගොඩක් තියෙනවා මේ මිරිස් මිරිස් එකත් අල වගේ කපලා. හීනියට කපලා. හීනියට කපලා. මම ඒ අලේක රහ බලලම නැහැ. ටෝෆික නම් හරි රසයි. අපි කලින් ටෝෆ හදලා හැබැයි මේකට වඩා ටිකක් නෑ. ආන්ටි චීන ජාතිකයෝ දැන් අපි මෙතන බලද්දි ගොඩක් තියන්නේ එළවලු ජාති. මස් වර්ගයක් තියෙනවා. ඒ කට්ටිය ගොඩක් අර ඩයරි ප්‍රොඩක්ට්ස් භාවිතයට ගන්න අඩුයි. එතකොට ඒ කට්ටිය ගොඩක් වෙලාවට මස් වර්ග, එළවලු වර්ග, ධාන්‍ය වර්ග මෙන්න මේවා තමයි තමන්ගේ දිනදා කෑම වේලට එකතු කරගන්නේ. ඒ නිසා තමයි ඒ කට්ටිය ගොඩක් හෙල්දි. මම කාලා තියෙනවා චෛන යුද්ධි මිරිස් කියලා කිව්වේ මම හිතන්නේ මේ ග්‍රීන් පෙප්පර්නේ ග්‍රීන් බෙල් පෙප්පර් දාලා තියෙන කියලා මම ගොඩක් හීනුවට කපලා තියෙන මේ අල ටිකක් හොඳට රපි උයනවා වගේ තැම්බිලා නැහැ. ඒ කියන්නේ තුන් කාලෙට තැම්බිලා වගේ තමයි තියෙන්නේ. ඕ මට තේරෙනවා. නිකන් පොඩි පොඩි ක්‍රන්චි ගැතියක් වගේ තියෙනවා.
හරි රසයි. දැන් ඇත්තටම vegetarian කෙනෙක් චීනෙට ගියොත් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ වම්බොට තියෙනවා. තෝකු තියෙනවා. ඕ. අල තියෙනවා, බණ්ඩක්ක තියෙනවා, ඒ වගේ ගොඩක් හතු. ඕ. දැන් බණ්ඩක්ක හැම චීනේ තියෙන ටික අඩුයි. දකින්න ලැබෙනවා. මේ වගේ මෙහෙම කාලා ඊට පස්සේ මේ වගේ බච්චුට්ට අතුරතම මික්ස් කරන්න. මේ තෝෆු එක නම් ගොඩාක් රසයි. ගොඩක් අපේ රසට හරිය හොඳ බැලන්ස් රසක් තියෙනවා. හරි රසයි, පැණි රස නැහැ එච්චර. දැන් මේ මිරිස් දාපු නිසා අල එකත් හරි සැරයි. දැන් අපි හිතන්නේ ගොඩක් වෙලාවට පැණි රසයි කියලා එලි චීන කෑලි. ඒකට එහෙම නැහැ. දැන් මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් රසවල දෙකක් තියෙනවා. ස්වන් තියන් කුලා. එයාලගේ මේ තියෙනවා ස්වන් තියන් කුලා කියලා. ඒ කියන්නේ එයාලා ඒක මේ උපමා කරන්නේ ස්වන් කියලා කියන්නේ ස්වන් තියන් කුලා මේ රසවල. එයාලා ඒක උපමා කරනවා තමන්ගේ ජීවිතයට. අපි දැන් අපේ ජීවිතය ගත්තාම ජීවිතේ හැල හැප්පීම් තියෙනවා, හරි සතුටු වෙන අවස්ථා තියෙනවා. එතකොට ජීවිතය ගැන කියද්දී ස්වන් තියන් කුලා ඒක තමයි යොදන්නේ. ඒත් මේ රසවල හා බැඳිච්ච දෙයක්. දැන් ඒ වගේම ඒ චීන කෑමවල හරි රස වගේම දැක්කම ඇස්පිනවල විදිහට තමයි තියෙන්නේ. ලස්සනට කොළ පාටික ලස්සන කොළ පාටට තියෙනවා හැමතිස්සෙම. දැන් මේකේ වුණත් කැරට් තියෙනවා. ඒ වගේ හරි කලර්ස් හරියට බලනවා ඒකල. හරි ලස්සනට තමයි තියෙන්නේ. කන්න ඉස්සර වෙලා ඇස ඇහැපිනවනවා. ඒකත් කෑමවල තියෙන ඕන එකක් නේ. දැන් අපි කන්න ඕන එකක් තමයි බණ්ඩක්කයි වම්බොටේ. සාමාන්‍යයෙන් චීන රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා ආඩර් කරන්නේම නැති දෙක. හැබැයි බණ්ඩක්ක නම් මම ෆස්ට් ටයිම් කන්නේ. වම්බොට නම් කාලා තියෙන මීට වැඩිය වෙනස් විදි ගොඩක් තියෙනවා ලංකාවේ ගන්න මම. ගොඩක් තැන්වල වෙනස් විදි එම කාලා තියෙන. බලමු අද මේ වම්බොට කොහොමද කියලා. මමත් කැමතිම වම්බොට චේට්ස. චේට්ස කන්න. බටු වලට කියන්නේ චේට්ස කියලානේ. ඉතින් දැන් අපි ෆොටෝ එකක් ගහද්දි කියනවනේ චීස්, හිනා වෙන්න චීස් කියලා. ඒකට කියන්නේ චේට්ස. නිකන් කියලා බලන්න. චේට්ස නිකන්ම හිනා යනවා. හරි එතකොට කියනවා ඊ ආර්සන් චේට්ස. මට බාබකිව් වලකට මම දැකලා තියෙන වම්බුටු බාබකිව් වලදී ගොඩක් තියෙනවා. හරි රසයි බාබකිව්. සීතල කාලෙට එළියේ ඉඳන් බාබකිව් කරනවනේ. දැන් මේ බාබකිව් කන්න යනවනේ. අපි එහෙනම් මේක අපිට ටර්න් ටේබල් එකක් නැති නිසා අපි මෙහෙම බෙදාගමු. මේක ඔක්ලම් මතක තියාගන්න. මේ වගේ හැඳි පාවිච්චි කරන්නේ නැහැ එහෙ. අපි දැන් මේ කෝවිඩ් තත්ත්වයත් එක්ක තමයි අපි ට්‍රයි කරන්නේ. හරි සොෆ්ට්. Thank you. ඔකැචි. Thank you. දැන් අටි දැනගන්න ඕනේ. සීසි. ඒක වෙනම රසක් තියෙන සෝස් සෝස් එකක්. ලපටි බලන්න. තියෙන බණ්ඩක්ක හරීම පොඩි කරල් පොඩි චූටි චූටි. මේක මේ ලංකාවේ රස තියෙනවා මේ බණ්ඩක්ක එකේ. චිකන් එක කොහොමද කියලා බලමු. මෙතන තියෙනවා හතු. අන්තිරත් නම් දාලා මේ මෂරූම් වලට කියන්නේ ශිටාකේ මෂරූම් කියලා. ඒක සාමාන්‍යයෙන් ඔය චීන බඩු
තියෙන කඩවල වල තියන එක වතුරට දාලා ටිකක් පොඟවල තමයි ගන්න ඕනේ. ආ. එතකොට තමයි මේ විදියට එන්නේ. මම බලන්නක මේ මං ආසම මේ මේකලංගේ මේ කොළ පාට තියෙන හැටි. මේ බං ගොඩක් තැඹිලා නෑනේ. ෂෝට් එකට හොඳට තියෙනවා මේ. දැන් මේ මේකේ විශේෂත්වය තමයි චීන කෑම හදනකොට ගොඩාක් හයි ප්‍රෙෂර් ලිප් වල හදන්නේ ගොඩාක් රස්නේ හරි ඉක්මනට. ගොඩාක් වෙලා තියන් දැන් එළවලුව ගොඩාක් වෙලා තියෙනකොට තමයි ඒක පාට වෙනස් වෙලා රස නැති වෙලා යන්නේ. ඒගොල්ලන් කරන්නේ හයි ප්‍රෙෂර් ලිප් වල තෙල් ටික රත් කරන මේක දාන චුට්ටක් එහෙට මෙහෙට කරන ටංගල්ක බහනවා. එතකොට අර මේ පාට වල එහෙම වෙනස් වෙන්නේ මේ බලන්න දැන් අපි ගෙනල්ලා ගොඩක් වෙලා වෙනවා. තාම ලස්සද තියෙනවා. ආන්ටි දැන් අද අපි චිකන් නේ ඕඩර් කරලා තියන්නේ. හැබැයි චීන ගොඩක් ආහාරයට ගන්න පෝක්. එහෙම නේද? ඔව් දැන් ගොඩක් පෝක් කියන්නේ ඒගොල්ලන් මේ වගේ තනිකර ඩිෂස් නැති වුණත් දැන් ගොඩාක් එළවලු කනවා කියලා මම කියවනේ ලංකාවේ ජනප්‍රිය නැති වුණාට එහෙ ගොඩක් කන එක තමයි වැටකොළු, ලබු ඒ වගේවත් කනවා. දැන් වැටකොළු ඩිෂ් එකක් තියෙනවා. ඒකටත් අර මින්ස් පෝක් තමයි දාන්නේ. ඒ වගේ ගොඩාක් කෑම තියෙනවා. මස් ගොඩක් නෙමේ. දැන් මොන හරි වෙජිටබල් ස්ටර් ෆ්‍රයි එකකට චුට්ටක් අර මින්ස් පෝක් ටිකක් දානවා. එහෙම නැත්නම් ඉස්සෝ ටිකක් ඒ වගේ ගොඩාක් ඒවට බිත්තර දානවා. දැන් තවත් රසට හදන ඒවා තමයි ලබු, වැටකොළු වගේවට බිත්තර දාලා හදනවා. හරි රසයි කෑම. ඇත්තටම වෙජිටේරියන්ස්ලාට නම් ගොඩාක් කෑම තියෙනවා චීන කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි උනාට ලංකාවේ හිතාගෙන ඉන්නේ චීන ගියාම කන්න අමාරු කියලා. මොකද එකක් තියෙනවා අපිට දැන් ගොඩක් වෙලාට සමහරක් රෙස්ටොරන්ට්ස් වල තියෙන චීන භාෂාවෙන්නේ. ඉතින් අර චීන කතා කිරීමේ හැකියාවක් තියෙනවා නම් ලොකු වාසියක් තියෙනවා. අර කතා කරලා අහන්න පුළුවන්. මොකද හරි බයයි නැත්නම් මස් මාළු කන්නේ නැති අය ගිහිල්ලා ඕඩර් කරලා කන්නේ. තාම අපේ කෑම මේසෙත් එහෙම කෑම බතුත් තියෙනවා. හැබැයි අපේ බඩ හොඳටම පිරිලා. ඇත්තටම මේ වගේ ලෝලු ගොඩක් කනකොට බත් ගොඩක් කන්න ඕනේ නැහැ. විශේෂයෙන් මම හිතන්නේ චොප්ස්ටික් වලින් කනකොට හරි ඉක්මනට බඩ පිරෙනවා කියලා. දැන් මම ඇත්තටම ඔතෙන්ටික් මේ වගේම ඔතෙන්ටික් චයිනීස් හදනවා අපේ මගේ ගෙදර. ඉතින් එතකොට අපි කන්නේත් මේ චොප්ස්ටික් තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම එතකොට දැන් වෙනදා රෑට බත් කන දවසට බත් ගොඩක් තියෙනවා නම් අපි හරි චුට්ටයි බත් තියන්නේ. මොකද මේ කෝප්පෙටත් අඩුවෙන් තමයි බත් දාගන්නේ. එතකොට ඇත්තටම හරි පොඩ්ඩකින් බඩ පිරෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ ලෝලු ගොඩක් වෙයි කොළ જાති අපිට හැමදාම කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. කොටක් නිරෝගීමත් වෙ ඉන්න පුළුවන්. එහෙනම් අනෝමාන්ටි දැන් අද අපිත් එක්ක එකතු වෙලා ආහාර රස වින්දා. ඉතින් ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. ඔයාටත් බොහොම ස්තුතියි මගේ ගෙදර ඇවිල්ලා මේ චීන කෑම කන්න එකතු වුණාට. දැන් ඔයාගෙන් ගොඩාක් දේවල් අපි ඉගෙන ගත්තා. මම හිතන බලන් ඉන්න අයත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති. ඔගලන් හිතන්නේ නැති දේවල් තමයි අපි ඕඩර් කරලා කන්නේ. ඉතින් ඊළඟ සැරේ ඔගලනු චීන මේ වගේ ඔතෙන්ටික් චීන කෑම තියෙන රෙස්ටෝරන්ට් එකකට ගියොත් මතක ඇතුව මේ වගේ වම්බුටු එකක්, බණ්ඩක්කා එකක්, සාමාන්‍යයෙන් නෙළුම් අල එහෙම තියනවා නම් ඒ වගේ වැටකොළු තියනවා නම් ඒ වගේ ඒවා රස විඳින්න. නැත්නම් අපි හැමදාම එකම ජාතියේ කෑම තමයි කන්නේ. ඊට වැඩිය ගොඩාක් විවිධත්වයෙන් වැඩි කෑම රාශියක් තියෙනවා. රස කෑම ගොඩාක් තියෙනවා චීනේ. ඉතින් එක එක පළාත්වල එක එක රසට ඔයගලන්ට කෑම තෝරගන්න පුළුවන්. එහෙනම් අනෝමාන්ට බොහොම ස්තුතියි රසම රස කෑම වෙලකට ආරාධනා කරාට. ශිෂ්‍යනී බොහොම ස්තුතියි වට. එහෙනම් අලුත් කතා බහකින් අපි නැවත මුණ ගැහෙමු. සයිජන්. සයිජන්. බයි බයි. බයි.